Suba Sandeva, Mia Sara Sambadena, Atigaru, Maitri Pal Sirisena, Janadhipathyamani, Mia Sara Sambandana, Mage, Parliament Sagyanvana, Manusha Nanakaramathyamani, Harshana Rajakaramathyamani, Evagema, Hektappuwami Mathyamani, Tilanga Sumithi Pala Mathyamani, Samana Pujaniya Pujika Pakshayen Tavasarai. Ilagima may also Samandana Pay Andukara to Maya Tulu, Sri Lanka Telecom Maitani Sabhavatumaginut, may also Samandana Sieluma, Vishesha Ardito, Daruan, Demopian, Sildanaki Master. Oma Pay Lakam to Mala Pekrida, make a Samandina Pasu in Sildanaginut, Tausril and Atradima, other Dawasa Maitan of the Vishesha Dawasa. Maitra make Krida Vakin Vishir, Mulima, the Das Palave, Yahapal Nando Teno Tekama. ක්‍රීඩාවෙත් යහපාලනයක් වෙනසක් වෙයි කියලා විශාල බලාපොරොත්තු ආශයක් රටේ ජනතාව තුළ තිබුණා. හැබැයි මුලින්ම ක්‍රීඩා අමාත්‍යාංශය අඩු වයසක කෙනෙක් කැබිනට් එකේ ඉන්නවට ගන්න පුළුවන් කමක් ඉල්ලලා ගන්න හැටි තිබිද්දි මම පොඩක් ක්‍රීඩා අමාත්‍යාංශය ගන්න පොඩක් බය වුණා. හේතුව මගේ ජීවිතේ මම දැකලා තියෙන වැඩිම ප්‍රශ්න තියෙන දන්න තමයි ක්‍රීඩා අමාත්‍යාංශය. ලංකාවේ ක්‍රීඩාවල් 66කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා අමාත්‍යාංශය බලාගෙන ඉන්නවා. හැබැයි ක්‍රීඩාවේ උන්නතිය ගැන කතා කරනට වඩා වැඩි හරියක් මම දැකලා තියෙන්නේ ක්‍රීඩා සංගම් වල ප්‍රශ්න විසඳන එක තමයි ක්‍රීඩා මාත්‍යංශයට වෙලා තියෙන්නේ. මේක මහා විශාල විනාශයක්. මම හිතනවා ක්‍රීඩාවකින් රටක් එකතු කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. අපි ඇත්තටම ඉතිහාසය බැලුවොත් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ කාලේ ඉඳන් ගත්තත් ඉස්සර දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා තරඟයක් වුණාම දකුණු අප්‍රිකාන කළු ජාතිකයෝ අප්ලෝඩ් කරන්නේ එහෙම නැත්නම් කෑ ගහන්නේ සතුරු දෙන්නේ අනිත් සවුත් අප්‍රිකා වලට විරුද්ධව ගහන කණ්ඩායම්. නමුත් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා බලය ගත්තට පස්සේ එතුමා මේ ක්‍රීඩාවත් එක්ක ඔබතුමාලා බලලා ඇතිර ෆේමස් ෆිල්ම් ඇතින ඉන්වෙක්ටර්ස් කියලා ඒ චිත්‍රපටයේ සම්පූර්ණ ඒ එකමුතුව සංහිඳියාව ක්‍රීඩාවෙන් හැදුනේ කොහොමද කියලා එදා පෙන්නලා තියෙනවා. අපි මේ බැලුවොත් ඊයේ පෙරේදා දුමු ලෝක කුසලානි. මේ ලෝක කුසලානි අපිට ලොකු පාඩම් ගොඩක් ඉගැන්වනවා. Cricket Loka Kusalane Beluana Engalante Kidene Noikut Ratoling Ava the Gila Pain Rublo. Now Krida Vitraitini, Muna Rataking Ava, Muna Agamiking Ava, Muna Jatiking Ava the Kineka, Nati Ekamatanata, my Krida. Some Krida of Hari Vatinatana. The Krida of Paripalane, Avanko, Pirisindu Karanona, make Krida of Rataka, Venesak Karanapula, Loku Marga Killer, Mamanti Makali, Hundra Terungata. So, මම දන්නවා ගොඩක් චෝදනා වැඩි මේ අමාත්‍යංශෙට කොච්චර සමහරට අමාත්‍යංශ නිලධාරි දෙන්න දෙයක් බැලුවත් දුන්නේ නැහැ ලැබුණේ නැහැ හරියට වුණේ නැහැ කියන ප්‍රශ්නේ තියෙනවා ක්‍රීඩා අමාත්‍යංශෙට විශාල චෝදනා රාශියක් තියෙනවා මේ ඔක්කොමත් තියෙන අතරදී මේ ක්‍රීඩා අමාත්‍යංශේ තාලම අවංක වැඩ කරන නිලධාරීන් රාශියක් ඉන්නවා අද බැලුවත් මේ අපි සමන් මැතිතුමා ගැන කතා කරොත් අවුරුදු 3ක් අඛණ්ඩව ජනාධිපතිතුමාගේ ඇගයීම ක්‍රීඩකයන්ට ලබා දීම මහා විශාල Mahidano Garu Karando Nadia. Somehow later Daruo, Aurdu Ghana, Kauwe Duala, Vasata Temila, Silu Krida, Tamangi, Tapigato, Damenti Dasham, Damenti Dashila Gina, Sugat Tilakaratan like Kalin, Susanti Akala Kalin and Bellwood, May Maha Salia Tibel and May Krida Kari. Krida Kalanti, Hambini, May Agaima Pamanai Samaga. Krida somehow to hurry Kamkot to Russia again in the Tena. Namata Krida Karani. සමාජයේ ජය පරාජය දෙකම තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. මම මේක හැමදාම කියන්නේ ක්‍රීඩා කරපු නිසා පරාජයේ අමීරිත්ව ඒ වගේම ජයග්‍රහණයේදී නිහතමානීත්ව තේරුම් ගන්න මට හැකියාවක් ලැබුණා. අපි 29ක් පෙරදිච්ච පක්ෂයක්. ඒ වුණාට අත ඇරියේ නෑ ගේම් එක. අත ඇරින් නැතුව එල්ලිලා 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 ඒකට උනත් දේශපාලිනුවත් පන්නරයක් ලබානට විශාල දෙයක් උනේ ක්‍රීඩාවක් කිරීම තුළ. අද දරුවෝ ක්‍රීඩා කරන්නේ නෑ මගේ අම්මේ තාත්තේ. දරුවෝම පිට්ටනියකට බස්සන්න බොහොම අමාරුයි. හේතුව අපේ ටෙලිකොම් එකේ සභාපතිතුමත් ඉන්නවා අපිම තමයි. අපිම තමයි ඒක කරලා තියෙන්නේ. ෆෝන් දීලා ළමයින්ව ගේම් වලට පුරුදු කරලා ළමයි එතනින් එහාට පිට්ටනියට බහින තත්ත්වය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. මේ සියලු දේ අපේ යුතුයකමක් ඇයිද ක්‍රීඩා අමාත්‍යංශයේ අලුත් දැක්මකින් යන්නට අපේ චූලානන්ද පෙරේරා ලේකම්තුමයි තාම දක්ෂ ලේකම්වරයෙක් කටයුතු කරලා තියෙනවා. මම දැක්ක පහුගිය දවසකත් මේක හරි කනගාටු සිද්ධියක්. අවංකව කියන්න ඕන දේ කියන්න ඕන නිසා කියන්නම වෙනවා. මම මේක අද ලේකම්තුමාගෙන් ආපු ගමන් හැව්වා netball කණ්ඩායම මේ දවස්වල එංගලන්තේ ඉඳලා ගිහලා කියලා දෙනවා අපිට අඩු සැලකිලි කියලා.
ක්‍රීඩා අමාත්‍යංශයේ මිලියන 35කට වැඩි වේදම් කරලා තියෙන නෙට්බෝල් කණ්ඩායම. කෑමටවත් සල්ලි හම්බුන්නේ නැහැ කියන. සමහරට කොච්චර ක්‍රීඩා අමාත්‍යංශයෙන් හම්බුණත් ඒ මුදල් හම්බුන්නේ නැහැ කියන එක ගැන නම් මට පොඩි කනගාටුවක් තියෙනවා. අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව මූණට අවිලා කියන එක හොඳයි. මාධ්‍යත් එක්ක, සෝෂල් මීඩියාත් එක්ක තමන්ගේ උඩ බලාගෙන මූණට කෙල ගහගන්න සමහර ක්‍රීඩකයෝ කරන උසිගැන්වීම මම හිතනවා මං තරයේ හෙලා දකිනවා. මම විශ්වාස කරනවා අපි ඊට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕනේ. මම අද ඉතින් පැමිණිට ඉස්සෙල්ලා ලංකාවේ මං කිව්වා ක්‍රීඩා 66ක් තියෙනවා. මට සමහර මිනිස්සු බැන්න මම ක්‍රිකට් කැමති කියලා. නෑ, මම ක්‍රිකට් කැමති නෙමෙයි. නමුත් ක්‍රිකට් ලංකාවේ බොහෝ වශයෙන් ප්‍රචලිත වෙච්ච ක්‍රීඩාවක්. ලංකාවේ මිනිස්සු ගොඩක් කලබලට පත් වෙන ක්‍රීඩාවක්. ඉතින් අපි අද තීරණයකුත් ගත්තා. මම ශමි සිල්වා මහත්මයාට දුරකථනයෙන් අමතලා තමර ලිපියකුත් දැරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මේ ක්‍රිකට් පුහුණු කරුවා හැම අපි ආණ්ඩුවකින් දැන් ක්‍රිකට් ආයතනයට කියවන්නේ ICC එකෙන් ක්‍රීඩා ගොඩක් ජනතාව හිතුවට ක්‍රිකට් වලට බදු ගෙවන්නන්ගේ සල්ලි නැක බදු ගෙවන්නන්ගේ සල්ලි යන්නේ නැහැ. ඉතින් අපි ICC යටත් විය යුතුයි. ඒ වගේම මම එතුමාට කිව්වා ඕනම පුහුණු කරුවෙක්ට තියෙන්න ඕනේ KPI එකක්. තමන්ට දෙන්න ඕනේ ඉලක්කයක්, ඉලක්කයෙන් වැඩ කරන්න ඕනේ, 100% රන් දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ කට්ටිය අයින් කරන්න. ඉතින් අපි අද තීරණයක් ගත්තා බංගල්දේශ සංචාරයෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිළුම පුහුණු කරු ජාතික කණ්ඩායමේ එතුමාලට නැවත වතාවක් අයින් වෙලා ඒගොල්ලන්ගේ රීඅපොයින්ට්මන්ට් එකට නෙගෝෂියේට් කරන්න කියලා. ඉතින් මෙහෙම වෙනස් කරන්න ඕනේ. අපි මම ඕක ඊට ඉස්සෙල්ලා වෙනස් කරන්න කියලා ජනතාව කිව්වට ලෝක කුසලානයක් අත ළඟ තියාගෙන වෙනස් කිරීම කරන්නට බෑ. ඒ නිසා මේක බොහොම අමාරු මේ දක්කන්න ඕන තැනක් මේ ක්‍රීඩා මාත්‍ය. මම හිතන ඔබතුමාලේකට අපිට සහයෝගය දෙයි. මං ඉල්ලීමක් කරන්නේ අපේ අනාගත පරපුර අපේ දරුවෝ ඒ වගේ මේ ෆෙඩරේෂන්ස් විශේෂයෙන්ම IOC ගැන වචනයක් කියන්න ඕනේ. මේ ක්‍රීඩා 27ක් එන්නේ IOC එක යටතේ. දෙන කරදරේ පුදුම කරදරයක් ක්‍රීඩා අමාත්‍යංශයට. හරිම අමාරුයි ක්‍රීඩා අමාත්‍යංශයට මේ කටයුතු කරගෙන ඉස්සරහට යන්න. අමාත්‍ය ලේකම්වරයව IOC ගිහිල්ලා මහා විශාල ඉදිරියට පහත්ලට ලක් කරනවා. එහෙම කළ යුතු නැහැ. මම ඒ වගේම ක්‍රිකට් ආයතනොත් ඉල්ලනවා. ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයක් තියෙන්න ඕනේ ශ්‍රී ලංකා ක්‍රීඩාව යටතේ. ඉන්ස සියලු දෙනා ඒ අවශ්‍ය නිලධාරීන්ට අවශ්‍ය මොකද මම මගේ තනතුර తాවකාලික තනතුර. ඒක මට හැමදාම තියෙන තනතුරක් නෙමෙයි. කවුරු ක්‍රීඩා අමාත්‍යංශයට ආවත් ඔවුන්ට ඒ දෙන්න ඕන ගරුත්වය ලබා දෙත. ඒ වගේම මම ඔබතුමාට එක පොරොන්දුවක් වෙනවා. ක්‍රීඩාවෙන් දේශපාලනය අයින් කරන්න මම අනිවාර්යෙන් කටයුතු කරනවා. මම හිතනවා ලංකාවේ අපි විතරයි ක්‍රීඩා කණ්ඩායමකට අත්සන් කරන්නේ ඇමතිවරයා. මම හිතනවා ඒකේ පුංචි ලොකු අඩුවක් තියෙනවා. ඒක ඒතර සමාජයක දේශපාලනය වෙනවා. මම හිතනවා එවැනි දේවල් වෙනස් කරන්නට ඒ වගේම ලංකාවේ පළවෙනි රට හැටියට නීතියක් ඉදිරියට අපි සම්මත කරලා තියෙනවා ඇන්ටි කරප්ෂන් ලෝ එක. දැන් සාමාන්‍යයෙන් කිසිම යම්කිසි මුදලට තරඟයක් පාවා දුන්නොත් විශාල දැඩි දඩුවම් පමුණුවන වැඩසටහනක් හැටියට අපි නීතිගත කරලා තියෙනවා. ඒක කැබිනට්ටුවට ආවා, දැන් පාර්ලිමේන්තුවට එනවා. මේ සියලු දේ ආවට පස්සේ ලංකාවේ ක්‍රීඩාව තුළ විනයක් ඇති කිරීමට හැකියාව අපිට තියෙනවා. මේකයි මම කිව්වේ දා ලෝක කුසලාන අන්තිර බලපු වෙලාවේ වුණත් නව ශ්‍රීලන්තය පරාජය වුණා. නමුත් දැන් අපිට පේන්න තියෙනවා එතන පුංචි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. නමුත් ක්‍රීඩාවේ විනය කොච්චර ලස්සනයිද කියලා නව ශ්‍රීලන්ත ක්‍රීඩකයෝ ලෝකෙටම පෙන්නුවා. කිසිම කලබලයක් නැතුව, කාටවත් බනින්න නැතුව, කොතනකවත් විවේචනය කරන්න නැතුව ලෝක කුසලානයක අවසාන තරගයකදී එහෙම වෙච්ච වෙලාවේ දීපු ඒ හැසිරීම මතන රටේ ක්‍රීඩකයොන්ට, තරුණ ක්‍රීඩකයොන්ට විශාල ආදර්ශයක්. අපි දකිනවා සමහර ක්‍රීඩකයෝ තමන්ගේ දේවල් තමන්ගේ අතට ගන්නවා. පුහුණුකරුවන්ට, විනිසුරුවන්ට ගරු කිරීමක් නැති තත්ත්වයකට වැටලා තියෙනවා. මේ සියලු දේ මම හිතනවා අපි තුලින්ම අපේ ක්‍රීඩාව පිරිසිදු කරලා වෙනස් කරන්නට අපි එකතු වෙන්න ඕන තැනක්. ඒ සමග විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙනවා එතුමාගේ සංකල්පයක්. තුන්වෙනි වතාවට මේක තාමත්ම ලස්සනට අපිට තියන්නට හැකියාව ලැබුණා. අලුත් දේවල් ටිකක් අපි ඇතුළත් කරා. මම දැක්ක ඩිජිටල් මාධ්‍යයට අද අලුත් අවෝඩ් එකක් අම්මනා. මම දන්නවා papare.com වැනි සිලුවන් ඇත්ලටික්ස් මේ වලින් අපි ගොඩක් දැන් ජංගම දුරකථන වලින් තමයි සියලු දෙනා තරංගනේ අරබන්නේ. ඉතින් මේවට අවස්ථා දීපු ඒ සියලු දෙනාට අලුතෙන් අද ජයග්‍රහණය කරපු නොකරපු ඔය සියලු දෙනාට මම සුබදනා. මොකද මේ සම්මානේ ඇගෙයීම මේ අවුරුද්දේ නොලැබුණාට ඔබගේ ක්‍රීඩාව ඔබ කරන කර්තව්‍යය ඉදිරියටම කරගෙන යන්න කියන ආයාචනාව ඔබ සියලු දෙනාට කරනවා. මම විශ්වාසයෙන් කියනවා හැම දෙයක්ම එකපාරට වෙනස් කරන්න අමාරුයි. නමුත් මේ ක්‍රමවේදයක් ඇතුළුව පොඩ පොඩ මේ අවශ්‍ය වෙනස්කම් ටික සිදුවෙමින් පවතිනවා. සමහ ඔබතුලා සියලු දෙනාගෙම අවසාන වශයෙන් ආයෝජනා කළ දෙනවා. ක්‍රීඩා කරනකොට තමන් ක්‍රීඩා කරන්න ඕනේ දිනුම පෙරදුම බලාගෙන නෙමෙයි, හොඳ තරගයක් දීම බලාගෙන. මමත් විශ්වාස කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ මට දිනන්න හෝ පරදින්න අමාරු වෙයි. නමුත් මම හොඳ තරගයක් දෙන්න මට ඕනේ දිනන්න. හැබැයි දිනන චේතනාවෙන් යනවා
හොඳ තනගයක් දෙන්න මේ ක්‍රීඩා අමාත්‍යාංශය අනිවාර්යෙන් ඔබතුමාලා ආදරය කරන තැනකට සුද්ධ කරලා දෙන්න මම අනිවාර්යෙන් මගේ අප කැපවීම අනිවාර්යෙන් ලබා දෙනවා කියලා බව මතක් කරමින් අධිකරණ ජනාධිපතිතුමාට අද දවසට සම්බන්ධයෙන් සහ අද පැමිණි සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙමින් සුබ දවසක් පතමින් මම නිහඬව බොහොම ස්තුතියි.